मत ना दम में नैते इंदा ने नम में ऐस कड़ान बला नहीं ने इंटरव्यू का इवरा वेला दावाल में गेदर आये ना वाकी अलग ही अलग में आने ओ ने कात्वे देने मुना दीपांकरे का गिया द मंदा ऐ दे ये ने कोले का दिन द तरंग इस पास वाकने तो मुना राजकारी आकरने वाले रोशन सोला के तेरे टो गड़वे लाये ने गिया दानित ने आह वाले ही कर दे ये अन्ने නෑ මම නිකන් කටට ආවට කිව්වේ මේ අමරිත එකක් හදන්නද මට ඕනේ නැති තේයක් නෑ දරුවෝ මේ ළමයා කොහාට ගියාද ඉන්නකෝ මම අමරිත එකක් හදා එන්න බුදු පහන තියන් ලෑස්ති කරන්නත් ඕනේ शांताई වෙන්න කතන්දර මොකක්ද ඇයිසෙ ඒකේ ඔය මිනිහව හේතු කරගත්තේ සල්ලි නිසාම තමයි ඒකනේ හොරකමත් අත්තරින් හදන්නේ අපි දැන් මොකද සන්තය කරන්නේ කල්පනා කරලා බලමු අපි දැන් සතා වසල තැනයි සතාගේ ස්වභාවයයි දන්නවනේ අපි හේමන්තිට තව එක චාන්ස් එකක් දෙමු ඒ චාන්ස් එකක් ගත්තේ නැත්නම් දෙකෙන් එකක් කරමු දෙකෙන් එකක් ඔව් බං දෙකෙන් එකක් නැත්තම් දෙකම කරමු හතත් පහ වුණා තවසටම කෝල් එකක්වත් නැහැ හේමදි වට ෆෝන් එකත් ඕෆ් කරාගෙන අනේ ඇත්තට හේමන්ති නංගි දැන් ඔයාගේ තාලටම වැඩ පටන් අරගෙන इंटरव्यू प्रोग्राम कर ඉතින් දවස පුරාවටම කෝල් එකක් දෙන්න එක තප්පර 10ක් තිබුණේ නැද්ද අනිත් එක මම මෙතන පිච්චි පිච්චි බලන් ඉන්නවා කියලා දන්නේ නැද්ද ඇයි දෙයියනේ උඹලා දෙන්නම එකතු වෙලා මට මෙහෙම ගින්දර දෙන්නේ අම්මේ මේ මම දවසටම කාලා නැතුව මේ ඉන්නේ කෝල් කරන මටත් උවමනාව තිබ්බා ඒ තන්තිම මොදි ෆෝන් එක කරන් බද්දි ෆෝන් එකේ බැටරි නැහැ ඉතින් මම මොකක් කරන්නද මේ පුළුවන් තරම් ඉක්මනට ගෙදර ආවේ හරි හරි දැන් ඉතින් ගෙදර ආවනේ लसन अकल नंगिला ओने नटम नटागा कई मन वीट पास बला अने अय्या अम्मे कैगा कणंगा
අම්මා බයයි නංගි. අපි දෙන්නට කරදරයක් වෙයි කියලා අම්මා හැම වෙලාවෙම බයෙන් ඉන්නේ. ඒකයි ඔය කෑ ගහන්නේ. අද නැත්තටම මහන්සි පාටයි. ඔව් ඔකේ. දවසටම කාලත් නැහනේ. ඉක්මනට කියලා ඔෂා දාගෙන ඉන්නකෝ. මන් තේකක් හදන්නම්. රට කෑමත් උයලා තියෙන්නේ. එහෙනම් තේ ඕනේ. ඉක්මනට කල් නිදා ගන්න. डिपार्टमेंट दाने නිකමට හරි එක තප්පර 10කට හරි අම්මට කෝල් එකක් දෙන්න ඉන්න තැනකින්. ඔයා කියන්නේ අද දවසම ඔයා එන්න පරක්කුයි කියලා මාත් එක්ක උට්ටුවේ විහිදී. පව්. රෝද පුඩුවට වෙලා දවසම කල්පනා කරන එක විතරනේ කරන්නේ. ඉතින් මට ඒක තේරෙනවා කේ. මොනා කරන්නද ඉතින් වැඩ තිබ්බින් දැන් කෝල් කරන්න බැරි වුනේ. මේ රෝෂන්ස කතා නේද? අයියෝ යමෙවි නෑ නිකන් ඇහුවේ අද ඉන්ටර්විව් එකනේ නිකන් හරි කෝල් කරන්න නැති කියලා මට හිතුනේ මුළු දවසේ මගේ ෆෝන් එක ඕ ඒකත් එකටම සර් කෝල් කරා දන්නෙත් නෑ අක්කේ රහණී මහන්සි යෝෂා දාගන්නකො මගේ ගන්න පිස්සුද ඔච්චර රස්සාවට යන හදිසි වෙන්න එපා පොඩ ගෙදරට වෙලා ඉන්න අනිත් එක මේ රුක්මල්ලයත් නිතරම බලන්න යන්නේ නේකේ පොඩ පාළුවකුත් නැහනේ එහෙම කියලා හරියන්නේ නැහැ නංගි අර නරුමේ ආසංගිය කොහෙ හංගලද කියලා තාම අපි දන්නේ නැහනේ පොලිසියනුත් ලොකුවට දෙයක් වෙනවා කියලා පේන්නේත් නැහැ නිකමට හරි හොයලා බලන්න එපා අනිත් එක්ක ඇති එයාට සැලුන් එකේ වැඩ තනියම කරගන්න අමාරුයි මං එතන ඉන්න මොනි නේ ඌව පස්සේ කතා කරන්න පුළුවන් යම්කෝ කෑම කන්නේ දවල්ට කාලත් නැහැ කිව්වනේ යා
වයින් නැත මං දෙයක් කියන්නද? ඇයි? මොකද ප්‍රශ්නේ? පොරොන්දු වෙනවක අම්මට කියන්නේ නැහැ කියලා. ඉඳගන්න මෙතන. මං අම්මට කියන්නේ නැහැ. මොකද ප්‍රශ්නේ? හවස මං ලෙක්චර් එක ඉවර වෙලා ඒ වෙච්ච දේවල් සර්ගේ මෝල්ටම කියන්න ඕනේ හින්දාගේ ගෙදර ගියා අක්කේ. අනේ මට බනින්න එපා කේ මං එහෙම වැරදි හිතකින් නෙවෙයි ගියේ. අනිත කෝ ආ හිතන්නකෝ මේ ලෙක්චර් පෝස්ට් එක. ඒක මං තුන් හිතකින්වත් හිතපු දෙයක්ද? ළමයින්ට ගන්නලා ලෙක්චර් හෝල් එකෙන් එළියට එද්දී අක්කේ මට පුතුම ආඩම්බරයක් දැනුනේ. ඒ වගේම රෝෂන් සර් ගැන දුකත් ගෞරවයත් ඇති වුණා. ඉතින් මට සර්ට වචනයක් කතා කරන්න ඕන වුණාකේ ඒ හින්ද මං යගේ ගෙදර ගියා. ඒක වරදක් නෑ කියමුකෝ. කෘතවේදීකම කියන්නේ වරදක්වත් පාපයක්වත් නෙමෙයි. ප්‍රශ්නේ මොකද්ද? දෙල්ලි මැඩම්ගේ අම්මා මගේ මූණට කෙලින්ම කිව්වනේ මට අයිත් එහෙන්න එපා කියලා. ඒක නම් ඇත්තටම ප්‍රශ්න නෑ මට අයිත් කොහෙත් මෙහෙ යන්න උමනාවක් නෑ. ඒකනේ. එහෙනම් ප්‍රශ්නේ මොකද්ද? රෝෂන් සර්ද? ඇයි? එයා වාට අයිතු බලපෑමක්වත් කළාද? අනේ නෑ අක්කේ හැම දෙයක් නෙවෙයි. ඉතින් රෝෂන් සර් වාට ප්‍රශ්නයක් නෙමෙයි නම් මොකද්ද වාට තියෙන ප්‍රශ්නේ? රෝෂන් සර් කිව්වා අයිත් සර්ව මුණ ගැහෙන්න ඕනනොත් ගෙදරට එන්න එපා කියලා. ඒත් ඔයාමනි කිව්වේ අය හම්බ වෙන්න යන්න උමනාවක් නෑ කියලා. අක්කේ ඕනේ නැහැ නම් තමයි. ඒත් මට දිගටම ලෙක්චර්ස් කරන් යන්න එහෙම හුරුවක් නැහැනේ. එහෙම ලෙක්චර් එකක තියෙන ප්‍රශ්නයක් කතා කරගන්න අනිවාර්යයෙන්ම මට සෙව සතියට සැරයක්වත් හම්බ වෙන්න වෙනවා. ඉතින් ඔයා හිතන්න ගෙදරට යන්න තුම මම කොහොමද ආව හම්බ වෙන්නේ? හරි ඉතින්. සර්යකට මොකක් හරි විසඳුමක් දෙන්න ඇතිනේ. ඉන්ස්ටිටියුට් එකේදී හම්බ වෙන්න කිව්වද? නැහැනේ අක්කේ. සර් කිව්වේ එළියේදී හම්බ වෙමු කියලානේ. දේවන්තේ! නිවන්තේ! කෑම කන්න එන්නේ නැද්ද? මේසෙට කෑම යන්න කොච්චර වෙලාද ළමයිනේ? කෑම ටික හීතල වෙලත් ඇති. අපි එන්නම් අම්මේ ඉන්නකෝ. අනේ අක්කේ අම්මට එහෙම කියන්න එපා හොඳේ. මම අම්මට කියන්නේ. හැබැයි මේ ගැන අපි දෙන්න ආයෙ කතා කරන්න ඕනේ. තේරුණාද? ඉක්මනට කාලා ගිහිල්ලා අර කතා කර කර හිටපු රහසේ ඉතුරු හරිය කතා කරගන්න. ඇයි දැන් අම්මා එහෙම කියන්නේ? දැන් මීට කලින් මම අයිය අක්කයි දෙන්නම කාඹයට වෙලා එහෙම කතා කර කර ඉඳලම නැද්ද? ඒ මම්මුතුන් ඉතින් කියන්නේ රහසක් නෑනේ. අනේ මේ ඕව ගණන් ගන්න පානේ. අද උදේ ඔයා ගියපු වෙලේ ඉඳලා අම්මා පරල වෙලා ඉන්නේ. දවසම මාතක රණ්ඩු කරනවා. හේමන්ති මං සිහි විකල්ලෙන් ඔයත් එක්ක රණ්ඩු වුණා නෙවෙයිනේ. ඔය දෙන්නගේ තියෙන කල් ක්‍රියාවේ වැරද්ද ගැනයි මං කියන්නේ. අන්න ඒක දැනගන්න. හේමන්ති ඔයා අද රෝෂන් සර්ගේ ගෙදර ගියපු බව මං දන්නවා. දැන් ඇත්ත කියනවා. දැන් අම්මා මොකද්ද මට කියන්න කියන්නේ? අනේ බලන්නකෝ අක්කේ. අක්ක මොනව බලන්නද? දැන් මෙච්චරලා කාමරේට වෙලා කුටු කුටු ගෑවේ රෝෂන් සර්ගේ ගෙදර ගියපු විදිය ගැනනේ. ඇත්තට ඇයි මගේ දරුව මට මෙහෙම බොරු කරන්නේ? මේ රෝද පුටුවකට හිර වෙලා ලෙඩ වෙලා ඉන්න අම්මගෙන් පුංචි අනුකම්පාවක්වත් නැත්තේ ඇයි උඹලා දෙන්නගේ? මට සමාවෙන්න අම්මේ. මං අම්මා බණී කියලා කිව්වේ නැත්තේ
මට ඇත්තටම ඕනුනේ රෝෂන් සර් කරපු උදව්වට යගේ මූණටම ගිහිල්ලා ස්තුති කරන්න. ඉතින් මම අද ලෙක්චර් එක ඉවරලා කෙලින්ම ඒගොල්ලෝගේ ගෙදර ගියා. මට සමා වෙන්න අම්මේ. ඔයා කන්නකෝ. අද දවසම හරියට කෑමක් නැහනේ. මේ දූදේට යන්නත් එපේ. මං අම්මට කවන්නම් කි. අම්මේ. කොයින් මං බට්ටියක් කවන්නම් එ. ඇයි මගේ දරුවා මට මෙහෙම පොරු කරන්නේ? ඇයි මාව කුණු මාළු කෑල්ලක් ගානට දාලා සලකන්නේ? අනේ අම්මේ, අපි අම්මට කොච්චරක් නම් ආදරෙයිද? නංගි බයිටනේ අම්මේ අම්මට උක නොකිය හිටියේ. දවසම මහන්සි වෙලා කන්න හැදුවා විතරයි. අන්න අරහෙ අඬනවා. අඬගත්තවද? කරන ළමයින්ට සාප වෙනු අනාගතවද? අනේ එහෙම කියන්න එපා අම්මේ. අද අපි තුන් දෙනා එකට මේසේ වාඩි වෙලා කොච්චර සතුටින් බත් කටක් කන්න ඕන දවසක්ද? අද අපේ නංගි ලෙක්චරර් කෙනෙක් වුණා. ඒක මොන තරම් වටිනවද? ඒ සතුට රෝෂන් සර්ගේ මූණටම කියන්න යාට ඕන වෙන්නේ නැති. ඒකයි ගෙදර යන්නේ නැත්තේ යාගේ. අම්මට තියෙන බයට මිසක් නොසලකිල්ලට එහෙම නොකිය හිටියා නෙමෙයිනේ අම්මේ. හොඳ අම්මා වගේ මේක කන්නකෝ. දැන් බෙහෙත් බොන්නත් තියෙනවනේ. නංගි කන්නන්ද? එයා කයි ඉසලා අම්මා කාලේ ඉන්නකෝ. අනික අම්මේ, නංගි අම්මට ඇත්ත නොකිව්වට මට ඇත්ත කිව්වනේ. මං එයාට තේරෙන විදියට ඒක කියලා දෙන්න. අම්මා හිතේ බයක් ඇති කරගන්න එපා. කෝ මේකන් කසාද බඳපු මිනිහෙක් නේ පුතේ. ගෑනිත් දාලා ගිහිල්ලා තියෙන අල්ල පනල්ල ඒ අහිංසකයෝ රවට්ටගෙන ඇඳට ගත්තොත් මේකේ බරපතලකම තේරෙනව නේද? හැම මිනිහෙක්ම රුක්මල් වගේ හොඳ නෑ දරුවෝ. මං නංගිත් එක්ක කතා කරන්නම් අම්මේ. අම්මෝයි කිව්ව විදියටම ඔය ටික මං නංගිට කියන්නම්. යාට ඔක තේරුම් ගන්න බැරි තරම් මෝඩෙක් නෙමෙයිනේ. දැනුගත්කම තියෙන කෙල්ලෙක් නෑ.